දේශික යනන් වහන්සේ කොරුණෑගල මිංහෙට්ටිය නිසල තැන්න සමාදී වනසෙනසුනේ ප්‍රධාන අනුශාස්සක ත්‍රිපිටිකපේදී පුරාවිද්‍යා ශාස්ත්‍රපති පූජනීය, බෝගමුල්ලේ සුමන ස්වාමීන්ත්‍රණන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව කලවාන දෞ්ගල දෙල් කොඩ ජනපද දම්ම ප්‍රේති යා . දම ප්‍රේති සිල්මෑඩියන් වහන්සේ කිරියල්ලේ ඉපිටවල සොමිකුසුන් නිවසේ එම් ඒන් ගුණපාල පේමුවත බමුණු සිංහ සහ හේමා ධර්ම සිරයන මහත් නොමහත්මෙන් කොඩා වස්කඩුව පොකුණවත්ත පදිංචි. යුරජ පත්මීන් සොයි ස ඇතුළ පවු්ලේ සැම. නොගේ ගොඩ මිරිහාන කොට්ටාව පාරපදිංචි සීතා සේනාධහිර ඇතුළු සේනාධෙහිර පවු්ලේ දූපුතුන් යටයන්තුට ඉගොඩ මලල්පොල පදිංචි රන්මනිකා මෑණියන් වැලවත්ත හැම්ඩැන් පටුමක පදංචි ොඩා ප්‍රනාාන්දු රුක්මණී චන්ද්‍රසේණ යන පෙරෙස පිටිගල දකුණු පිටිකල පදංචි එම මේ නන්දසිලිමහත්මිය ජයසිරි නිවස මොරදන උඩුකොට පදංචි නෛනිතු ශාරිකා විශාකා ස්වමිත්‍රා චානිකා ජයසිරි පත්මකුමාරි යනදී නිවරෝන්. අද ධර්මානු ශාස්සනාව අංගුත්තර නිකායේ යමක වක්ගේ අවි්‍යා සෝත්‍රයඇසවරෙන් නි ර්ම ්‍රවනයට පෙහහි පන්සේ ස මධන්වීම සඳහා නස්කාරය කියෙමුෝ. අවසරයි ස්වාමි වහන්ස සාධූ සාධූ සාූ. නමෝතස්ස භගවතුූ, අරහතු සම්මා සම්බුද්ධස්ස, නමෝතස් භගවතු, අරහතු සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं

අරනාගමනං සම්පුම්නන් ආමබන්තේ පානාතිපාතා වීරමනී සික්හා පදං සමාධයාමි පානාතිපාතා වර්මණී සික්කාපදං සමාධයාමදින්නදාාන වීරමනී සික්කාපදන් සමාධයාමි අධනාදානා වර්මණී සික්කාපදං සමාධයා මිසු මිච්චාචාරා වර්මණී සික්හපදං සමාධියයා කාමිසු මිච්චාචාරා වීර්මණී සික්කාපදන් සමාධිය සාවාදාවීරමනී සික්හා පදන් සමාධයාමී මුසාවාදා වීරමනී සික්කාපදන් සමාධිය රාමීරය මජ්්‍ය පමා දට්ටහානාවීරමනී සික පදන් සමාධයාමී සුරාමේරය මච්ච පමාදට්ටානා වීර්මණී සක්කාපදන් සමාධයාමී තිසර නීන සද්ධන් පංච සීලං දම්මං සාදුකං සුරක් කිතංකත්වා අපමාදේන සම්පාධීතහ ආමබන්තේ සාධසාධසාධ සමන්තා චක්කවා ලීසූත් ත්‍රා ගච්චන්තුදීවතා සද්ධම්මං මුනිරාජස්හ සුනන්තු සග්ග මොක්හදං දම්මස්සවෙන කාලු අයං බදන්තා ධම්මස්සවෙන කාලු අයං බදන්තා දම්මස් සාවෙනේ කාලු අයං භදන්තාස නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ. රිමා භික්හවේ කෝටින ප්ඥායති, අවි්‍යාජ, ඉතෝපුබ්බේ අවි්්‍යානාහෝසි, අතපච්චා සම්භවීති, ඒවමේ තං බික්හවේ පුුච්චති, අතචපන ප්ඥායති, ඉදපපච්චයා අවි්්‍යාතිෝදුෝ ශ්‍රී ලංකා ගෞමුදිලි සස්ථාව මගින් පවත්වනු ලබන ධර්මදේශනාවට ඇහුංකන් දෙන ලංකාවාස ලෝකවාසී කාර්ණික පින්මතුනි අද දවස්සේ මෙ ධර්මදේශනාව සඳහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකරන්ට යෙදුන ඉතා වැදගත් මාතෘකාවක් එම නැත් නම් උන්වහන්සේ දේශනාකොට වදාළ සූත්‍ර ධර්මයක් ඇහුංකන් දෙන්නටයි පින්වත් හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ. පින්වතුන බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉතාමත්ම වටිනා ගලපගන්නට තියෙන එ ධර්මයේ වටිනාකම දැනෙන කාලවකවානුවකයි අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ. මේ වකවානුව තුළ තියෙන මේ ඒ හදිසී ආපදා තත්ත්වයන්දිහා බලනකොට අපට පැහැදිලි මේ ජාතිදුක, ඉපදීම නිසා සත්වයා කොච්චර දුකට පත්වෙනවාද කියලා. එ නිසයි අපි නිරතුරුවම ධර්මය අහලා අපේ ජීවිත යනුව පෝෂණය කරගත් යුතු වන්නේ. ඒ නිසා බණහනකොට සුුණනාත ධාරීත චරාත දධම්මේ කියන ආකාරයට හොඳින් අහලා ධාරණය කරගෙන ඒ අනු අපේ ජීවිතය සකස්කරගත යුතු වෙනවා. ධර්මය බෙහෙතක් හැටියටත් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නලදීලා තියෙනවා. මේ සත්ත්වයාගේ සිත් සතන්තුල ඇතිවෙන ඒ නොෙකුත් චිත්ත පීඩාවන් සඳහා. විශේෂයෙන්ම ඒ කෙලෙස්රෝගය මුලින් උපුටා දමන්නට වැදගත්තෙන්නේ බුදු හාමුදුරුවන්ගේ ධර්මය. එනිසා අද අපි හැම කෙනෙක්ම මේ අවස්ථාවේදී මෙ ධර්ම දේශනාවට ඕන ඇකමින් ඇහුම්කන් දෙන්නට හිතට දහිරයක් අරගෙන මේ ධර්මස්්‍රවණය සඳහා සූදානම්බන හැටියට අපි කාරුණිකවසිහිපත් කරනවා. පංගුතුන අංගුත්තර නිකාය අපි දන්නවා සංඛ්‍යාත්මක වස්සයෙන් කරුණු ඒක නිපාත දිගනිපාත තිකනිපාත ආදි වස්සයෙන්, සංඛ්‍යාත්මක වස්සයෙන් තමයි, කරුණු පෙන්න ලතියෙන්. අපි දන්නවා දීග නිකායි දිගසූත්‍ර තියෙනවා. මජ්්‍යම නිකායි මධ්‍යම ප්‍රමාණය සූත්‍ර තියෙනවා. සංයුක්ත වස්යෙන් ධර්ම කරුණු සංයුත්ත නිකායට එකතු වන. අංගුත්තර නිකායට, සංඛ්‍යාත්මක වස්යෙන් කරුණු එකතු වෙනවා. කුද්දක නිකායට කුඩාකුඩා සූත්‍ර තමයි. එකතුවෙන්නේ මේ සූත්‍රය අවිද්‍යාසූත්‍රයේ හැටියටයි බුදුහාමුදුරු පෙන්වා වදාලි. පෙන්වතන මේ අවිද්‍යා කියන වචනය අපිට මුලිම්ම මුණගැහෙන්න්නේ පටිච්ච සමුප්පාදය තුළ අපි දන්න අවිද්‍යාපච්චා ස සංකහාර පච්චා විඤඥාණන් කියන විදිහට එතන තියෙනවා මුලින්මමි අවිද්‍යාව අද්‍යාව කියලා කියන නොදැනීම කියගන්න පුළුවන් එවාගේම මෝඩකම මුලාවීම මෙන්න මේ වචන අපට භාවිතා කරන්න පුළුවන්කම තියෙන. අවිද්‍යාව හරියට කියනවා නං අන්දකාරයක් වගේ පින්මුතුන. භික්‍ෂුන් වහන්සේලා ඇ එක්තර අවස්ථාවකද බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි මේ හිරු සඳු දෙපල මේ හිරු සඳු දෙකේ ආලෝකය වැටෙන්න්නේ නැති තැන් මේ ලෝකෙ තව තියෙනවද කියලා. එහෙම තැම් පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා උන්වහන්සේ පැහැදිලි කරනවා ඊටත් වඩා ගැඹුරු අන්දකාරයක් තියෙනවා මේ අවිද්‍යාව තුළ කියලා. ඒ නිසා පින්ගතුනි අපට පැහැදිලි මේ අවිද්‍යාව නිසා තමයි සත්වයා මැරෙමින් ඉපදමින් මේ භවේ පුරා ගමන් කරන්නේ. එතකොට අවිද්‍යාව කියන මේ දෘෂ්ටිවාදවලින් මිනිස්සු තමන්ග සිත්හතම් පුරගත්ත හමත් මිනිස්සුන්ට පිංවතුනි සත්‍ය දකිින්ඩ පුළුවංකම නෑ. අපි දන්නවා විවිධ දෘෂ්ටිවාදවල මිනිස්සු එල්ලි ලයින්නේ. එනිසා ඒ ඇත්තන්ට බුදු දහමේ ආලෝකයේ ලබාගන්න පුළුවන්කමක් නැහැපිගතුනි. බුදු හාමුදුරුවන්ගේ ධර්මය හේතු පලවාදී පින්ගතුනි. අප මේ පටි සපාදයට කියන තවත්වච්චනයක් තමයි හේතු පල දහමකිලා අපි කියන්. පටිසම්පාදී පටන්ගන්නවා අවි්‍යාපච්චා සංකහාරා සංකාරපච්චා විඤ්ඥානන් විඤ්‍යානපච්චා නාමරූපන් නාමරූප පච්චා සලායතන සලායතන පච්චා පස්සු පස්සල පච්චා වද වේදනාපච්චා තන්හා තන්හාපච්චා උපාදානන් උපාධන පච්චා බහෝ භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණං සෝක පරිදේව දුක දෝමනස්ුපායාස සම්භාවන් කියලා මෙ මේ විදිහට මේ පරිිසම්පාදය පිළිබඳු බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියනවා. එතකොට මේ පඩිසම්පාදය එම නැතම අවිද්‍යාව ආද මේ කරුණු නැතිවෙලා අනෙ කොහොමද කියලත් බුදු හාන්දුරු පැහැදිලි කරනු අප . අවිද්‍යායත්වයව අසේසවිරාග නිරෝද්ධෝ, අවිද්‍යාව නැතිවීම තමයි එහමනන් සංස්කාර නිරුද්ධ වෙන්න. අවිද්‍යායත්වයේ අසේසිවිරාග නිරෝධෝ, සංකකාර නිරෝධහා, සංකාහාර නිරෝධ, විඤ්ඥාන නිරෝධ, විඤ්ඥාන නිරෝධ. නාමරූප නිරෝධහා, නාමරූප නිරෝද්ධෝ. සලායතර නිරෝධ, සලායතන නිරෝධහෝ, පස්ස නිරෝධ පස්සද නිරෝධහා. ති මෙන මේ විදිහට බුදුජාණන් වහන්ස පැදිි කරගෙනයන අපින්ගතු. ඒ මේ තස්ස කේ ලස්ස දුක් කන්දස්ස නිරෝධ පෝති. එතකොට අවිද්‍යාව නැති වන හම තමයි එෙම නම් පින්ගතුන සියලුම දුක් නැතිවන්නාාවූ ඉපදීම නැතිවීමෙන් මේ කායික දුක්දොම්නස් උපායාස මෙ නැතිවල යනපින්ගතුනි. බුදු හාමුදුරෝ පැහැදිරි කරලා තියනවා තැන් ජාතිකීන වචන ගත්තෝ අපි දන්නවා ඉපදීම ඉපදිච්ච නිසයි අපි වනත් මේ වර්තමානය වුණත් මේ වෙසන වසංගත රෝගවලට පවා මූුණ දීලා අපිට ඉන්ඩ සිද්වෙලා තියෙන්න. එනිසා ඉපදීම ආකාර හතරක් බුදු හාදුරු පෙන්වා අන්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික කියලා. එතකොට මේ ආකාර හතර අනුව පින්ගතුනි අපි කැමැති වුනත් නැති වුණත් මේ සත්ත්වයා උපදින්නට ඕන එතකොට මේ ජාතිකෙන් ඉපදීම නැතිවෙන්න කුමක් නිසාද. භවය නැතිවීමෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා භවපච්චා ජාති කියලා එහෙමනම් භවය නැතිවීමෙන් අන්න ජාති නැති වෙනවා. එතකොට භවය කියන එකින් හොට නිත්ත දෙයක් දෙන අනිත්‍ය දෙයක් අනිත්‍ය වූ හේතුූන්ගේ තමයි මේ භවය හැදිනතියෙන් එතකොට භවය නැතිවීමෙන් ජාති නැති වෙනවා භවේ අනිත්‍ය නම් එතකොට බවයටත් එහම පින්හතුන හේතුවත් තින්නට ඕන් අන්න පෙනෙන උපාදාන පච්චයා බවෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බැඳීයාම නිසා තමයි බැඳීම නිසයි නැවත උපතක් පිණිස මේ සත්ත්වයා කර්ම රැස් කරගන්න කියලා එතකොට සකස්කරගත්ත ඒ කර්ම ඒ කර්ම සකස්කර ගැනීම නිසයි එහෙම නම් ආයත් ඉපදීම සිද්ධ වෙන්නේ එතකොේ ඉපදීම සිද්ධවීම නිසයි මේ දිවිය බ්‍රහ්මාදී ලෝකොල සත්වයා උපදන්නේ ජාති ජරාමරණ මේට මහන දෙ වා දෑැ ්‍රහ්මලෝකල ඉපදනත් ආය ස්තිර දෙයක්නම පින්වුතුන ආයත් මනුසුලෝකට හරි සතරපායට හරි ඇතු ගමන් කරනවා. ඊළඟට උපාදාන ගත්තුත් මේ උපාදාානත් අනිත්‍යයි. එත උපාදාන කලගන දැඩිව අල්ලා ගැනීම. උපාදාන හටගන්නේ කුමක් නිද තන්හාව නිසා. ුදුරජාන් වහස පෙන්ලා දෙෙනවා තන්හා සනේ හෝ කියලා වචනයක් මේ තන්හාව හරිට මේ තෙත සහිත දෙයක් වගේ කියන ඒ මොකද දැම් බලන්න පින්හොතන ඇසිං දකින රූප එවාගේම කනංගහන ශබ්ද නාසයට දැරන ගඳ සුවන්ද අපි ගත්තො දිවට දැරෙන රස්සය කයට දැරන පහස සිතර එහමනම් සිතුවිලි එතකොට මෙන්න මේවා කෙරෙහි අන්න ඇලී යනවම් සත්ත්වයා දැ මේ එක පෙන්ෙනෙන රූපන් දිස්වා සති මුට්හා තැන් රූපයක් දැකලා මොකද වෙන්න පින්ගොතුන සිහි මුලාවට පත්වෙනවා. එතකොට එ රූපයේ පිළිබඳ නිමිති අරගන්නව තං රූප අහං රූප මම රූපන්ති තැම් ප්‍රතජ්්‍යන පුද්ගලයා මේ රූපය පින්ගවතන නිත්‍ය දෙයක් හැටියට දකිනවා. සුබ දෙයක් හැටියට දකිනවා.ඒ රූපය මගේ කරගන්න මට අයිති කරගන්න ඕන කියලා කල්පනා කරන. බැසගැනීම නිසා මකදද උපාධානය කියන එක ඇතිවෙනවා බුදුරජාන් වහන්සේ මේ උපාධානය කියන එකත් අනිත්‍ය වශයෙන් තමයි පනිකතුනින් පෙනු ලදීලා තියෙනෙ. එතොට උපාධානය ඇතිවෙන්නේ හටගන්නේ තන්හාව නිසා එහමඳ අන්න බලන්න තන්හාව නැතිඋනුහම උපාධානය නැති වෙනවා එක අපිට පැහැදිලි එනිසා හැබැයි මේ තන්හාාවටත් හේතුවක් තියනවා. ත් හේතුවත් තියෙනවා ඒ තන්හාවට තියන හේතුව තමයි ත්‍රවිධ වේදනා එතන කියනවා දුක සැප උපේක්ෂා කියන මෙන්න මේ කරනුතුන. ඒවගේම තමයි වේදනාව හටගන්නෙත් පිහතුන හේතු නිසා ඒ අනිත්‍ය වූ ඉස්පර්ශයක් නිසා තමයි වේදනාව හටගන්නේ. එතකොට අනිත්‍ය වූ ඉස්පර්ශය කුමක් හේතු කොට ගැද හටගන්නේ අන්න සඩා හිතන කළ වචින තියන සලා හිතන නිසා එතන කියන අධ්‍යාත්මික ආයතන හයයි බාහිර ආයතන හයයි එතකොට මනිසිකාර හේතුවෙන් දැන ගැනීමත් විඤ්ඥානයක් කියන මෙන්න මේ කරුණතුන එකතු වෙලා තමයි පින්හතුන ඇසේ ඉස්පර්ශය හට ගන්නේ එතකොට එහෙමනම් මේ ආයතන හය අනිත්‍යයි ඇස අනිත්‍යයි පින්ුතු හමනම් අපට පැහැදිලි මේ ඇස කණ නාසයදිවශරීරය මෙන මෙව දැන් අපිට ලැබෙනවා අසත්වයාට මේවා ඇති වෙනවා ො ස් යනකොට මොද න ස්SP නැතුවවෙලාල යනවා. එවාගේම අපින් ලෙඩරෝගෙ හැදෙනවා. අපි ඉන්තට කැතිීම හොදින් තියා ගනන්න නමුත් පුළුවන්කමක් නැපිින් උතන. එහමනම් මේ ආයතන හය බුදු හාමුදුරුව පැහැදිලි කරනවා අනිත්‍යයි කියලා. එතකොට නාමරූප හටගන්නෙ කුමක් හේතු කරගෙනද. එතන පෙනවා විඤඥාන පච්චා නාමරූපන්. වි්‍යානයත් අනිත්‍යයි. ුදුරජාන් වහන්සේ ය කේවඩ්ඩ කියන පුද්ජලයට කියනවා මේ ඔබ ගිහිල්ලා ඉස්කන්දහයක් ගැන බලන්න නුවනින් විමසන්න. මොනවද මේ ඉස්කන්දහයි පටවි ආාපෝතයේජූවායෝ ආකාස විඤ්ඥාන කියනේ ව පින් උතුනි. එතකොට මේ කරුණු වලින් මේ පහෙන් එකක් හරි අඩුනං විං්‍යාන බැසගන්න නැ පින් තුන එකක් පත් අඩුනම් වි ඥානය බැස ගන්න නෑ. එහෙම නං මේ පහම තමයි ඒ විඤ්ඥානය හැදින් අපිට හේතුවෙන් උදව් වෙන්න පින්වතන. බුදුහාදුරුව පෙනවා විඤ්ඥානං බීජන් තන්හාසනේ හෝ කියලා. රූපවේදනා සං්ඥා සංකාර තමයි මෙතන ආහාරය. එතකොට විඤ්ඥානය නැමැති බීජය අර තන්හාව කියන කෙතේ පින්වතුන පෝෂණය වෙනවා. එතකොට හැදිලි එහෙමනං සංකාර පච්චයා විඤ්ඥානං සංස්කාරයක් අනිත්‍යයි සස්කාර දැම් පෙනවා කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර කියෙන. ඊට පස්ස මේ සංස්කාරවලට හේතුවමකක්ද අවිද්‍යාව. ඒක යන අපිගත්තො චතුරාර් සත්‍ය පිළිබඳව නොදැනීම. අවිද්‍යාව නැතිකරගන්න ආකාරයක් බදු හාන්දුර පින්වතුන පැදිි කරලා තියෙනවා. උන්වහන්සේ පැහැදිලි කළා මේ සමතය පමණක් සෑහිෙන්න්නේ නෑ අපි දන්නා බෞද්ධ භාවනාව තුළ තියෙන සමත විපස්සනා කියලා පින්ගතුන. දැන් සමත භාවනාවෙන් අෂ්ට සමාපත්ති දක්වාම ඒ සමාදයේ දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට හැබැයි මේ පුද්ගල අයිස්කන්ද ධාතු ආයතන පිළිබඳව පින්ගතනි ඒ ප්‍රඥා නුවන ලබා ගන්නට ඔ ඒ අනිවාර්යයි. ඒක ලබා ගන්න හේතුවෙන මොකක්ද විදර්ශනා භාවනාව. එතකොට අපිමි පටි සවම්පාදයේ අංග පිළිබඳව තමයි මේ කෙටියෙන් අපි සාකච්චහා කළේ. අපේ ධර්මදේශනා මාතෘකාව අවි්‍යා සූත්‍රය මේ අවිද්‍යා සූත්‍රයේදි පින්ගොතන බදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා කියන. දැම සූත්‍රදේශනාවේ මේ පාටි තියෙනවා පුරිමා භික්්හවේ කෝටින පඥ්ඥායිති අවිද්්‍යාය ඉතුෝ පුබ්බේ අවිජ්‍යානාහෝසි අත පච්චා සම්භවි එ තම්බික්හේ බුච්චති අතචපන ප්ඥායත කියලා දැ මේ ඉතුූ පුබ්බේ අවිද්‍යානා හෝසි මහනෙනි දැ මින් පෙර අවිද්‍යාව නොවීය එවාගේම තමයි මේ අවිද්‍යාව නිකං හටගත්ත කියලත් මම කියන්නේ අත පච්චා සම්භවේති අවිද්‍යාව කියන එක පින්හතුනින් මෙතන තිපෙනවා ඉඩක් පච්චේතා මේක ඉඩ ප්‍රත්්‍යතාවය එක යන්නේ දැම් අවිද්‍යාව මෙතනින් මෙයින් පස්සේ පටන්ගත්ත කියලා තර් කරන්න දෙයක් නෑ. හැබැයි අවිද්‍යාව කියන්නේ යම් කිසි හේතුවක ප්‍රතිඵලයක්. අප මේකට කියවා ආහාරයක් තියෙනවා. අවිද්‍යන්පන භික්කවේ සාහාරං වදා මි නෝ අනහාර. මහනෙන ආහාරයක් නැතිව, අවිද්‍යාව හටගන්න නෑ කියලා. එතකොට එමන අදා පිගෙන ගන්නවා. අවිද්‍යපච්චා සංකහර කියන තැන තියෙන. මෙන්න මේ අවිද්‍යාවට මොකදද වෙන ආහාරය කෝචාහාරෝ අවිද්‍යාය කොමක් අවිද්‍යාවය ආහාරි පෙන්ගතන බදු හාමුදුරුව පෙන්වා වදාාරනවා පංචනීවරණාතිස්ස වචනීයන් අවිද්‍යාවේ ආහාරය මොකදද පංචනීවරණ ඒ ගැන යම් කිසි කෙනෙක් තුළ පංචනීවරණ තියෙනවා නම් ඒ පුද්ගල ඇතුළ අනිවාරයෙන්ම අවිද්‍යාව තියනවා. තකොට අද්‍යාව කියනක අපි කලනුත් පැහැදිි කරගත්තා මෝහය මුලාව මෝඩකම නොදැනීම කුමක් පිළිබඳ නොදැනීමද චතුරාර් සත්‍ය පිළිබඳව නොදැනීම. එහමන ආයත් අපි කතාකලොත් අවිද්‍යාවේ ආහාරය තමයි පංචනීවරන කාමච්ඡන්ද ව්‍යාපාද තියනමිද්ද උද්දච්චකුච්ච විචිකිච්චා නිරතුරුවම අපි මේ ධර්මය තුළ සාකච්ඡා කරන කරුණු පින්වදින්. පිගත්තුත් කාමච්චන්ද කාමේ තන්න්නම කාමයට තියෙන තන්හාව, ආශාව. කැමැත්ත. එතකොට මේ කාම අරමුණු ඔස්සේ හිත මෙහන කොට ව නොලැබෙනකොට අන්න බිගතුන දේශයක් ඇතිවෙනවා. ව්‍යාපාද තරහක් ඇතිවෙනවා. ඇයි මිනිස්සු නිතුරෝම කල්පනා කරන්නේ මේ මේවා මට ඕනු විදිහට පවතින්නට ඕන කියලා. එතකොට කාමේ පිළිබඳවත් බුදුහාදුරු දේශනා කර තියෙනවා මේ. උකුස්සෙක් දැහැගත්ත මස් වැදැල්ලක් වගේ තැ උකුසේපෙන් උදනෙමේ මස්කෑල් අරගෙන ඉහළ ආසි පියාසර කරන කොට අනිත් උකුස්සු අර සතාට කොටනවා. කොටලා මහා හිංසාාවකට පත් කරනවා අරක දැහැගෙන අරන්යනවා. එතකොට කාමී කියල කියන්නේ අනුන්ගෙන් නයටගත්ත වස්ත්‍රයක් වගේ. කාමී කියලා කියන්නේ උලක් වගේ. එවාගේම තමා දෙපැත්ත ඇවිලෙන ගින්දරක් වගේ අපි න්න සමහරවය දර කැබැල්ලක් වෙන්න පුළුව හනස්සක් වෙන්න පුළුව මේ දෙපත්තම ගින්දර ඇවිලීගෙන තමන්ගේ අතරඟට එනකන් තමන් දන්නේන. එනිසා මේ කාමයෙන් ආසක්ත වනාට පස්සේ මේ සත්වයා පින්ගතුන. නිසාල වස්සෙන් තමන්ගේ ජීවිතයට හානිකරගන්න ඔබ අහලා ඇති කොසල් මහා රජතුමා. කොසොල් මහ රජතුමා ඔය නගර සැරිසරන්නකොට බොම සුරූපි කාන්තාවත් දැක්කා ඉතින් හොයල බැලවා හිමියා ඉන්නවාද නැද්ද කියලා හිමියෙක් ඉන්නවා නමුත් රජතුමාගමේ කාමාසක්ත ස්වභාවේ නිසා ඔහු ොහොම හරි මේ කාන්තාවගෙන් ඈත් කරවන්නට විවිධ උපක්‍රම සැලසුව. ඉතින් බුදු හාමුදුරුව පෙන්නවා දීගා ජාගරතුූ රත්ති දීගන් සන්තස්ස යෝජනන් දීගූ බාලානම් සංසාරෝ කියලා මෙන විදිහට පිින්හතුරමේ ඒ ඕනෑම කෙනෙක් ම පසු පස්ස ගමන් කරනවා නම් ඒ පුද්ජලයාගේ ජීවිතය විනාශය කරා ගමන් කරනවා. එතකොට එහෙම නං අවිද්‍යාවේ ආහාරය පංචනීවරණ. පංචනීවරමල ආහාරය තමයි පින්වතුනී ත්‍රිවිධ දුශ්චරිත. මේ ත්‍රිවිධ දුෂ්චරිත කළ කියන්න මොනවද කාය දුශ්චරිත වචී දුස්්චරිත මනෝ දුෂ්චරිත. අපි ගත්තොත් පොදුවේ මෙවා දස අකුසත්. අපි දන්න කයිංවෙන වැරදි. ප්‍රාණගාතය සොරකම, කාව මිත්‍යාචාරය පින්වතුනි. එතකොට වචී දුෂ්චරිත බොරුකීම කියලම පරුස වච්චන දැන් බලන්නක ආරශ්ඨාංක මාර්ගය තුළත් සාකච්ඡාවෙන. ඒවාගේ මනෝ දුෂ්චරිත දැන් මිත්‍යාදෘෂ්ටය දැඩි ලෝභය වෛරය ප්‍රෝදේවාගේ මේ උපනාහ කලකිෙන බද්ධ වෛරේ මේ ඇතිවෙන මිනිසුන්ගේ හිීතේ පින්වතුනි. එතකොට මෙන්න මේ දස අකුසල්. දවය සංතනිකා තියෙන කුසල රාසි සූත්‍රයේ කියලා මේ සූත්‍රයේදී පෙන්නලාම තියෙනවා මේ පංච නීවරණ කියලා කියන්නේ අකුසල් ගොඩක් කියලා පියංගතුන්. එතකොට කුසල් ගොඩ කියලා කියන සති පට්හානයට. අපි දන්නවා කායානු පස්සන වේදනනානු පස්සන චිත්තාානු පස්සනනා දම්මානු පස්සන කියෙන මෙ විදිහට මේ සතර සතිපට්හානය වැඩීමෙන් තමයි පින්ගතුනි. උසල් දහම් ැස්වෙන් එතකොට මේ ත්‍රවිධ දුෂ්චරිතවලටත් ආහාරයක් තියෙනවා. ඒ ත්‍රිවිධ දුෂ්චරිතවටතින ආහාරය තමයි ඉන්ද්‍රී අසම්වරය පින්වතුනි. යම්කිසි පුද්ජලය තමන්ගේ ඉන්ද්‍රියන්වල තියෙන අසම්වරකම නිසා තමයි ඒ ඒ දුෂ්චාරිතවලට පෙළබෙන්න්න පින් උතුන. දැන්ඔය බුදු හාමුදුරුව ආසි විස්්ෝපම සූත්‍රයේ දහම පහැදි කළ තියෙනවා මේ තුච්චන් කියලවච්චනයක් හිස් දේවල් පාලු මේ ගෙවල් වගේ මේවා. මේ ඇස කන නාසය දිව ශරීරය ඉති මේවට පින්හොතන රූප සබ්ද ගන්ධ රස ඉස්පර්ශ මේවා පි මේ අරමුණු ලබා ගන්නවා. ඉතින් ඉන්ද්‍රී ආසම්වර පුද්ජලයා දුෂ්චාරිතවලට සතතියක්ක්නැ පින් තුනි සහියෙන්නෙමයිටයුතු කළ කටයුතු කරන්නේ. එතකොට එහමන මේ චක්වු සෝත ගහන ජවහා කායගෙන මේට අරමුණු දැ ප්‍රථජ්ජන ස්වභාව කොච්චර අස්සරණද කියලා කියන්න පින්වතනි උදේ අවධවිච්ච වෙලේ දං රාත්‍රී නින්දට යනකං සමහට මැදිියම් රැයේ වුනත් මිනිස්සුන්ගේ සිත් සතං වලට මෙන්න මේ අරමුණු ආවට පස්සෙ පින් තනි මිනිස්ු ඒ ඔස්මයි තමග සිතුලි මෙහවන්න පින් ුතු එතකොට මේ ආරම්මන ඇ ආරම්මල වලින් ඇලීම ඇතිවෙනවා. ලෝභය දේශ ගැටීම ඇතිවෙනවා. දැන් ලෝකෙමින් අපරාධ වෙලා තියෙන වැඩිපුරුම බැලුවොත් මිනිස්සු මේවාට ඇලීම නිසා. වස්තුකාම, කිලේසකාම. එතකොට බලණ පින්හතනින් මිනි මනුස්ස ස්භාවය, පුතද්ජන ස්වභාවය කියන්නේ අනිත් මනුස්සයාට විපතක් කර හරිකමන්න මරලාදාලා හරිකමන්න තමන්ගේ මේ සිතුවෙලි. මේ පහත් ආකල්ප සම්පූර්ණ කරගන්න තමයි සත්ත්වයා නිරතුරුව මුත්සාහ දරන්නේ. එතකොට එනිසා සති ඔන්න අන සත්තිය නැති නිසා තමයි අකුසලයට නැබුරුවෙන්නේ. හැබැයි මේ අකුසලයට නැබුරුුවෙන්න්නටත් බුදු හාදුුරු හේතුව පෙන් අමකද පින්හොතන අයෝ නිසෝ මනිසිකාරය. නුවණින් මෙනෙහි නොකිරීම දැන් අපි ආදීනව කල්පනා කරන්න රුවණ පින්ගොතනී. ඇත්ත ඇති සැටියෙන් දැන් ඕනෑම දේක අපිට ආස්වාදයක් තියෙනවා. ආස්වාද පැත්ත විතරක් නෙමෙයි මේක ආදීනවේම කද්දගලන්න අපි කල්පනා කරන්නට ඕන. ඒ ආදීනවේ කල්පනාකිරීම හැකියාව තියනෙ පින් ගතන මනවඋච්චේට හානයේ සේෂේසිීති මනුස්සෝමේ උසස් මනසක් තියන මනුස්්‍යයාටමයි මේ හැකියාව තියනෙ පින් ගතන. එතකොට එහමනං අනිත්්‍යදේ යම්කිසිකෙන නිතේ හැටියටත් කල්පනා කරනවා නම්. දුක්ක සහගතදේ සුහ සැපවදදයක් හැටිට කල්පනා කරනවානම් අනාත්මදේ ආත්මැහැටියට දකිනවනං ඒක අන්න අය ඕනිසෝ මනසිකාය. යෝනිසෝ මනනිස්කාරයන මේ පින් තුනි. එතකොට මේ අයෝනිසෝ මනසිකාරය අර පුත්ඥන පුද්ජලළඟ තියන පිං ුතනි. එනිසා තමයි ඔය කියන පංච කාමයට අසීමිච්ච විදිහට මිනිසු පින්ගතුන ඇලෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාමයන්ගේ ආදීන මේ පිළිබඳව මැනවින් දේශනා කරලා තියෙනො ොදැම් බලන්න පන්සේ පනත් ජාතක පොත් වහන්සේ තුළ, උන්වහන්සේ බෝධි සම්බාර්ධාරම් පුරණ කාලි. ඒ උත්තමයන් වහන්සේ නමක් හැටියට. ඒ තමන් වහන්සේ මේ කාමාදී මේ අරමුණු ලෞකික දේවල් පින්වතුනි බැහැර කළා. ඒ ආත්මීය පුරුද්ධ ඒකයි මේ හිත දියුණු කරගන්න කියලා කියන්න පින්වතුනි. එතකොට මේ සසර ගමන් කරනකොට අපි මේට ඇල්ලෙන්නේ නැපින්ංවතුනි. උසස් චරිත ලක්ෂය පි තුළ ඇතිබෙන. එතො ආයත් අපි මේ ගැනක් සාකච්ඡා කලෝත් අයෝනිසෝ මනසිකාරය නිසා සතියැන සිහිය නැතිවෙනවා සතිය නැතිවීම අපි තුළ පින්වතුනි ඉන්ද්‍රී අසම්වරය හටගන්නවා. එතකොට ඉන්ද්‍රිය අසම්වරය නිසා අපි ත්‍රවිධ දුෂ්චාරිතවලට අන්න නැබුරු වෙනවා. ත්‍රිවිත දුෂශ්චරිත නිසා අපි තුළ පංචනීවරන හට ගන්නව පින්වතුනි. එතකොට ඒ නනිවර්ණ ධර්ම නිසා ආයමත් අපි තුළ අවිද්‍යාව ඇතිවෙනවා. එහෙම නං අවිද්‍යාව තියෙන තා කල් සත්වයා මේ සංසාරය ගමන් කරන මේක චක්‍රයක් නං බුදු හාමුදුරෝපීන් ගතනනි මේක දම්වැලක් නං අන්න පලවෙනි පුරුගතාම හෙව්වේ මොකක්ද අවිද්‍යාව කියලා කියන්න. ඒ නිසා හැබැයි යම් කිසි පුද්ගලයකුට අයෝනිසෝ මනසිකාරය ඇතිවෙන්නටත් පින් උතනි ඒකටත් හේතුවක් තියෙනවා. ඒ මකද ශ්‍රද්ධාව නැතිම ශ්‍රද්ධාව නැතිකම. ඒ නිසා අපිට බුද්ධධම්ම සංග කියන තුනුරුවන් පිළිබඳව පින්ගතුනි ශ්‍රද්ධාව තියෙනට ඕන සද්ධතීති සද්ධ මේ අචල ශ්‍රද්ධාවක් අපි තුළ තියෙනට ඕන. එවාගේ තමයි කරම්පල විශ්වාසය අපට තියනට ඕන ඩැන් සුදත්ත සිටතුමා බුදු හාමුදුරුවු පිළිබඳව බොහෝම ්‍රද්ධාවක් ඇතිකරගන එවලේම පිටත්තුනා පින්ගොත්තු හොමරි ම ොයාගෙන නවායි කියලා තින් රාත්‍රී අම්ඹලීම අතර වුණක්. නමුත් බලන්න ශ්‍රද්ධාව තියන වටිනාකම. එතකොට කුසල් අකුසල් පිළිබඳව අපිට විශ්වාසයක් පින්ගොතන තියෙනට ඕන. හැබැයි ශ්‍රද්ධාව නැතිවෙන්නත් හේතුවක් තියෙන මෙතන දිපෙන්ින්ගොතනි අසත් පුරුස ආශ්‍රය. අසත්පුරුස ආශ්‍රයේ නිසා කෙනෙකුගේ ්‍රද්ධාව පිරිහිලායන්නට පුළුවන්. එවාගේම ධර්මයට නැුර නොවීන්නට පුළුවන්කම තියෙන. එඒනිසා අවිද්‍යා ූත්‍රයේදී බුදු හාමුදුරුව පෙනවා මොකක්ද විද්්‍යා විමුක්තිය ඇතිකර ගන්නට කියලා. විද්‍යා විමුතිම් පණ භික්වේ සහාරං වදාමිනු අනහාරම් ඒන විද්‍යා විමුක්තියටත් ආහාරයක් තියෙනවා. ඒ තියන ආහාරය මොකක්ද සත්්‍ය බෝදධ්‍යහංග ධර්ම පින්වතුනි අපි දන්නවා බෝධී කියලා කියන මෙතන බුද්ධත්වය සඳහා නිවන සඳහා උපකාරක වන ඒ කරුණු හතක් තියෙන පින්ගතනි. සති සම්බෝජ්ජන්ගේ අපි දන්නවා මේ කායික මානසික කටයුතු පිළිබඳව තියෙන මනාසිහි අපි ඔකට කියෙන කායි චිත්ත අනුපස්සනාව කියලා. එවාගේම දම්ම විචය සතර සතිපට්හානය නුවණින් විවසීමේ ශක්තිය. එවාගම තමයි විරිය සම්බෝජ්ජන්ගය පින්වතුනි. සතර සතිපට්හානේ මුල් කරගෙන කුසල් දහම් සඳහා ඒ තමන්ග උත්සාහය ඇ කර ගැනීම දියුණු කිරීම කියන කාරණය. එවාගේම පීති සම්බෝජ්ජහන්ගේ ගත්තොත් කුසල් දහම් වැඩීමෙන් ඒ ඇතිවෙන සතුට එතකොට මේ සතුට නිසා පින්වතන මනුස්ස්‍යයාගේ හිතේ ඇතිවෙන මේ උදාසීන ස්වභභාවය අඩුවෙලා යනවා ඊළඟට පස්සද්දි කියලා කියනවා. පස්සද්දි කියලා කියන්නේ සතුට මුල් කරගෙන ඇතිවෙන කායික මානසික සංසිදීම පස් අද්දිි කියලා කිය නවා. ඉළගේෙක තමයි සමාධි සම්බොජ් ජංග අර සතර අනුපස්සනා තුළ අනුපස්සනා සතර තුළ ඇති වෙන සංසුම් බව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එවාගේ උපෙක්හා උපෙක්කා කියලා කියන පින්ක තුර මේ ජීවිතය ඇතිවන වෙනස්කම්වලදී කම්පා නොවීම එතකොට මේ මුල් අංග හයම ඒ මැදිහත්ව පවත්වාගෙන යනයක ඉතින් එනිසා මේ සත්‍ය සත්්‍ය බුද්ජංග දියුණු කරගන නම් පින්ගතුනි අනිවාරයම අපි සතර සතිපට්හානය වඩන්නට ඕන කායානු පස්සනා බේදනානු පස්සනා චිත්තාානු පසන දම්මානු පස්සනා කියනෙක්. එතකොට මේ අපිට භාවනාව අවශ්‍යමයි පින් ගතුන නිවන් දකිින් යන කෙනාට කොච්චර දන්දුන්නත් එපමණක් සෑහෙන්නේ. සිලු රැක්කත් එපමණක්ම සෑහෙෙන්න්නේ පින් ගතුන ඒනිසා භාවනාව තුළින් තමයි ම අප මේ වැතිකර ගන්නට ඕනෑැකම තියෙන්නේ. කා යනු පස්ස නමේ කයයේ ස්වභාව පින් උතුරන දෙතිස්කුණපොලින් යුක්ත මේ ශරයේරය ස්භාව ඇත්ත ඇති සැටිය යතහා බෝධී කළ වචනයක් තියෙනවා. එතකොට තව ඉදිරියට කල්පනා කරනකොට ධාතු මනසිකාර භාවනාව දැම් මේ ශරීරයේ තියෙන පටවිධාතු විස අධිවාසයෙන් ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ පිළිබඳව. අපිහිිරලාල එක භාන අරමුණක් හැටියට දැම් බලන් පින්ගොතන බදුරජන් වහන්ස වැඩන්න කාලයේ වනාන්තරවල අපේ ස්වාමින් වහන්සල වනාන්තරවල භාවනා කළා. උන්වහන්සේලා ඒකාලේ ඔය අමුසහනකි ලි අහලාතියෙන්න අහන මිනිවල දැම්මෙන ගිහිල්ලා ඔය ගහක්කියට හේතු කරලා දානො ඉන්දියාවේ ඕනෑ තරං දහස් ගනන් අකර තිය විශාල රටක්න ඉදාව කියලා කියන පින්ගතන. එතකොට මේ අපේ ස්වාමීන් වහන්සලා මේ වනාන්තරවල අර්ඥ ගතෝවාකිල මතින ආකාරයට උන්වහන්සේලා බණභාවනා කරනවා. එතකොට මේ මලමිනීවල උද්දුමාතක විනීලක පිපුබ්බක මේ විදිරපංගතනි ඉදිවිච්ච නිල්විච්ච මේ සැරව ෝජාව ගලන ඊළඟට ඔය මේ සම්මස් නහර නැවත වෙනස්වලා ගිය ඊළඟට විසිරිච්ච මලසරීරය. අවසානයේ අට්ටික අසුබේදක්වා පින්වතනි ඇයට කටු අසයෙන් බෙදි ලගිය මෙන්න මේවා අපේ ස්වාමීන් වහන්සලා දැක්ක. උන්වන්සලාට පින්වතනි මේවා භාවනා අරමුණු බවට පත් වුණම්. එවාගේම තමා වේදනාව වේදනාවත් ඉස්තරය කහ්න මේ පින්වතන, සුකවේදනා දුක්කවේදනා මධ්‍යස්ත වේදනා. එවාගේම තමා හිතේ ස්වභාව ගත්ත් හෙමයි කැමැති කැමැති අරමුණුවල ගමන් කිරීමේ ස්වභාවේ. ආරම්මණ විාන ලක්හ නංචිත්තන් මේ අපේ දැන් ඇස කියන එක පින් ොටක් දොරටුවක් මේක. එතකොට දැම් මෙතන හැබැයි හොඳ ශක්තිමත් දොරටු පාලයෙක් දාලා තියෙන් න වගේ. අපි මෙවා රැකගන්නට වුන් අපි දන්නවා නගරකට ඇතුල්ලෙන්ට නිකම් බෑ. බොහොම ශක්තිමත් දොරටු පාලික්්දාලා ඉන්නවා. අන්න ඒ වගේ මේ ඇස දොරටුවක්, හන දොරටුවක් දිව දොරටුවක්. එතකොට මේ වගෙන් අපි ඕන දේවල් විතරයි ගන්නට ඕන. දැ එකයි නිමන්දකින් දෙයන කියෙන අප පින්ගොතනි ොහෝ දේවල් අත්තරන්න වෙනවා. අපි දන්නවා මේ සැප තියෙනවා. කායික සැප තියෙනවා. නමුත් අපි දහම කියලා කියන පිිුතුර මේවත් ක්‍රම ක්‍රමයෙන් අත්තරන්න. දැන් රහතන් වහන්සේලත් උන්වහන්සේලා ඒ රජවරුන්ග සිටුවරුන්ගේ දානය වැලඳුව. නමුත් ඒත් ඇලිීමක් ඇතිකර ගත්ත පිින්ගොත්. අන්න ඒ නිසා අපි මේ දොරටුපාලියු දාගනන්න වගේ අපිට ඕන ඕන විදිහට මේ හිතට ඕන විදිහට මේ අරමුණ ුවසි දුවන්න දෙන්න හොඳ නැපිින්වතන. ඉතින් ඔය එවාගේම තමයි භාවනාව තුළින් ඔය නිීවරණ ධර්මයට පත්වෙන අදම් මානු පස්සනා කියල කියන්න. මේ සතර සතිපට්ටහානය අපි හැම කෙනෙක්ම අපි ජීවිතය වැඩි දවුණු කරගන්න ඕන පින්වත. කො දැන් අපි ඇැම්මට වයස් ගත වෙනකොට අසරණයි පින්ගොතුනි අපි දන්නවා අපේ සිහිය අඩුවෙලා යනව. වයස්ගතවීම ස්වභාව කරගෙන. තිී එනිසා මේ භාවනාව කියනෙකුුණ අපි කල් දාන හොඳන යත හාර්ථය දකින්නට ඕන දැන් භාවනා කරන කෙනෙක් නො නොමුලාව කලුරිය කිරීම. සිහිවිකල් වෙන්නෙ නෑ. බොහෝම පැහැදිලිව හොඳ හිතකින් තමයි මේ චුතහිත හදාගන්න වැදගත්යෙනවා මේ ආත්ඥ්‍යාව සාන හිත පින්ංවතුනි. එතකොට. එහෙම නං ඔය සතර සතිපට්ටහානය වැඩුවහම අපි ත්‍රිවිධ සුචාරිතයට නැඹුරුවෙනවා. දස කුසල් කරනවා අපින් උතුන. එතකොට ඉන්ද්‍රිය අසම්වරය වෙනුවට ඉන්ද්‍රිය සම්වරය අපි ඇතිකර ගන්නවා. ඉන්ද්‍රිය සම්වරය ඇතිකර ගන්නවා දැන් මෙතන කිනිවාන චක්වනාා රූ පන්දිස්වා න නිමිත් අක්ගාහහි හෝත. දැන් ඇහින් රූප දකිනවා. නමුත් නිමිති ගණඩ යන්නේනේ. දැන් ඇසින් රූප දැක්කම් පස්සෙ දැන් ඔය ලංකාවේ හොඳ බණකතාවක් තියෙනවා භයෝගාවචර ස්වාමීන් වහන්සේ නමක් අනුරාධපුරයට වඩිනවා මෙිහින් තලෙයිනම්. පින්ගතන් උන්වහන්සේ වැඩම කරනකොට උන්වහන්සට මුණගැහැනවා මේ කාන්තාව. ඉදිම කාන්තාව තමන්ගේ ස්වාමී අත් එක්ක අමනාපවෙලා තමයි මේ ඇය මේ පාරි පයින් ගමන් කරන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ තරුණු හාමුදුරුදිහා. මේ කාන්තාව දැකලා ඒ කාන්තාව හැබැයි ඇතිකරගත්ත හොඳ සිවිල්ලක් නෙමේ පින්ගොතුන. මේ කාන්තාව කල්පනා කරනවා දැ මගේ ස්වාමියයාට වඩා හාමුදුරු මේ පුරෂයා බොහොම ලස්සනයි. ඇති මෙහෙම කෙනෙක් මට යවාහරගන්න තිබුණ නංකිෙල අය කල්පනා කරන. ස්වාමීන් වහන්සේ අට්ටික සංඥාව වඩන ස්වාමීන් භයෝගාවචර හාමුදු නමක් පින්ගතුනින් වහන්සේ භාවන කරන්න හාමුදු නමකි කියීමවා අපි. උන්වහන්සේ ඒ අට්ටික සං්ඥා වඩනකොට ඇටසකිල්ලක් කියන සංඥාව තමයි ඇතිකර ගන්නේ මනුස්සේ දැකත් මෙන්න ඇසකිල්ලක් ඇටසැකිල්ලක් කියල්. ඉතින් උන්වහන්සේට හොඳ භාවන අරමුණක් පින්ගතුළ. නමුත් අර කාන්තාවගේ සැමියා ඒ පාරම එන අතරේ අර ස්වාමීන් වහන්සේෙන් අහනවා ඔබ ඔබවහන්සේ මේ පාරි කාතාවගේ දැක්කද දෙ කියේ ති උන්වහන්සේ කත්තෙක්ට මුත්‍ර දෙෙනවා. ැගිල්ලක්නවා නදක් කියලා. එතකොට බලන්ඩ පින් ොත්තන මෙතන මේ දැකීමන යද. අපිට ඔබ වාහනයක ගමන් කරනවා කියන්න. ඔබ වාහනය ගමන් කරනකොට ඔබටත් විවිධාකාරයය මුණ ගැහෙනවා. ඉතින් ඔබේ චේතනාව තමයි සිතිවිල්ල තමයි පින් ොතනි වැදගත් වෙන්නේ. එතකොට අර දිට්ටේ දිට්ටමත්තං දැ බොෝදෙ ක එෙම වවෙන්න නැපිින්ගොත්තනි. ඇවිල්ලා ආපස්සට කල්පනා කරන ආයත් දකිින්ඉන්න වනන් ආද්‍යයක් පොත් කොච්චර හොද. ආයත්මට ඇයමට ඇයෝ ඔහු මට මගේ කරගන්න ලැබෙනවන කොච්චර වටිනවාද. අන්න ඒ විදිහට පුතජ්ජන භාවේ කියන්නේන්න ඒක කයිපෙන්වතුන අපි හරිම අසරනයි. හිති යනිසා චක්කුණනාා රූපන්දිස්වාන නිමිත් අක්්ගා හි හෝති. ඇහින් රූප දැකලා නිමිති අරගන්න නෑපින්වතු. නිමිතිගන්න ගියම් පස්ස තමයි අපි හම කෙනෙක් ම අමාරු වැටෙන්නේ. මේ ලෝක මිනිස්සු පින්වතන හඬ ලතියෙන්නේ. වැලපි ලතියෙන්නේ. මිනිස්සු ආරවුල් ඇතිකර ගන්නේ තමන්ගේම පවුලයා ඇත් එක්ක සමඟ බිරිද සහ ස්වාමියයා දරුව සහ දෙමව්පිය අතර පින්වතන මේ කලකෝලාහල බොහෝ දේවල් ඇතිකරගන්නේ ඔන්න ඔය ආධානග්‍රාහහි වශයෙන් නිමිතිගන්න එක පින්වතන. අපි යතහාර්ථවාදීව ලෝකයේ දිහා දැක්කොත් ගැටුම් ඇතිවන්න හේතුවක් නෑ පින්වතන. නිස රෙවොල ඉඩ හහිතුවක්න. ශෂණික කෝපය නිසා අර ගත්ත නිිති නිසා මිනිස් විපතර පත්වයන ති මේක ලස්ස උපමාවක් බුදු හාන්දුරු පෙන්නම් එද පැත්තටම බුදුහාමුදුරුව පෙන්නවා. වර්ෂාව වැටනකොට. පුංචි දෑලි වලවල් පිරෙනවා. දැන් අපි දන්නවා සිරිපා අඩවට සමල කන්දර පින් උත්තන වැස්ස හිනකොට. පුංචි පුංචි ඕකට පාලිඉගෙනවා. දිය කන්දර නිජ්ජරාදීසූ කියල. පුංචිපු දැව සීතකගල වගේ වතියෙන්නේ. ඉති මෙන්න මේවා පිරන පින් ගතුනි අර මහාවර්ෂාවින් පිරෙනවා. පි ඒවා ගලාගන ගිහිල්ලා තව ගංගාාව ලෝුවට එකතුයෙන. අපි දන්නවා මහා වැලි කැලන කළුවාලවේ දැරත්තුපුර තින කුරු ගඟ කියල හැම. එතකොට මේ පිරනවා. ගිහිල්ල පින්හතුන මහා සාගරයට යනවා. එතකොට බලන්න මෙත නිති බුදු හාමුදුරුවොප පෙනවා. සත්පුරුෂ ආශ්‍රයේ නිසා. සත්පුරුෂ ආශ්‍රය නිසා අපි අර විද්‍යා වියෘක්තිය දක්ව තල්ලු කරග යන පින්ං ොතනි සාගරි දක්වා වගේ. එතකොට එහෙමනම් බලන්න මේ අවිද්‍යා සූත්‍රයේදි පැහැදිලි දේශනා කරලා තියෙනවා. සත්පුරුෂ ආශ්‍රයට ලොකූ වටිනාකමක් තියෙනව කියල පින්ගතනි. ඒ සත්පුරුෂ ආශ්‍රයේ නිසා තමා යම් කිසි කෙනෙක්ගේ ශ්‍රද්ධාව වැඩිදුණු වෙන්නේ. ඒ ශ්‍රද්ධහා වැඩිදියම්වීම තුළ. පුද්ජලම මේ ්‍රවිධ දු්චරිත්වලින් ඇත්වෙන පින්ගතන. එතකොට යෝනිසෝ මනසිකාරය ඇතිකරගන්නවා. ඔහු මේ පංච නීවරණ ධර්ම යටපත් කරගන්න උත්සාහධාරණා පින් ොතනි, පංච නීවරණ ධර්ම. එතකොට කුසල් දහම් රැස් කරන පින් ොතන. කුසල් දහම් රැස් කරගන තව දුරටන් තව දුරටත් මේ සමත ඉපස්සනාදී භාවනාවල යෙදෙනව පින් තුනි. අන්න ඒ විදිහෙට තමයි. මේ ආරගමන අපි ආයුතුවන්නේ ඒනිසා මේ අවිද්්‍යා සූත්‍රය බුදුහාමුදුරුව පෙන්වාවදාලා අවිද්‍යාවටත් තියන ආහාරමකද්ද කියනෙක්. ඉතින් ඒනිසා ම හිතන්නේ. අපි හැම කෙනෙක්ම බදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන මේ ධර්මය අප සිත් සතන් වලට අරගන පින්ගතනි. අපි ධර්මාර්ගස්සේ ගමන් කළ යුතු වෙනවා හරියට කියනන මැනික් වගේ බුදු හාමුදුරුවන්ගේ ධර්මය මැණක් වගේ වටිනාකම් තියෙනවා. මේ ධර්මය අපි පරිශීල්නය කළොත් තමයි අපේ ජීවිතයට ආලෝකයක් පින්වතන ඇතිවැන්න. ඉතින්ගේ නිසා අද මේ අංගුත්තර නිකායි මේ සාකච්ඡා කට බුද්ධර්ම කරනු ඔබේ ජීවිතයට ඇතුල් කරගන්න හැටියට අපි ඉතාම කාර්ණිකව සහිපත් කරනවා. සාධෝ සාධෝසාදෝ. අවසර හිස්මිට් වහන්සේ අද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සසිහිපත් කරන්නට. ගොල විට පදිංචිව සිටී අභහවක් ප්‍රාප්ත, නන්දිරිස් ජයසුන්දර අපපු හාමේ පේතුමන් සහ අභහාවයට පත් මවතුමිය Hවී සෝමාවතී උපාසිකා මාතාව ඇතුළු පවුලේ මේ පරලෝගය සිලුම සහෝදර සහෝදරයන්ට නවිකමුදාවේ සේවයේ දී සිටියේ දී අභාවයට පත් පුවන් චින්තක ජයසුන්දර ඥාතිපතුටදහස් විසේ යන ඇම්බර දහත්වන දින හදිසිය අභාවවයට පත්. නාගස් පෙදෙස නින්ධම ලිපිනේ පදිංිව සිට. ඩැනී පත්්න සිරි ජයසුන්දර ඥාතිපපුතුටත්. එක්මන් බවයකදීම චතුරාර් සති ධර්මය අවබෝධ වේ වයි පැතීමට අපවත් වී වදාළ හරතර මහා සංගරත්නයට ඉනිර්වානා අවබෝධය සැලසේ වයිපැතීමට. කතුල විල විදර්ශනාාවභහාන අද්‍යථනයේ ලොකමෑණයන් වහන්සේ ප්‍රධන සිලු මණයන් වහන්සේ ඇතුළු සිරු දෙනාටම අශුරවාද කිරීමට දම ප්‍රේතිී ආරාමයේ දායික දායිකාවන්ට සෙත් පැතිීමට. ජිත්ව ෙන්න්න පවුලේ සිල්ු හෝදර සහෝදියට ද දරු මුණුබොරු මනිිරියන්ට නීරෝගීස්ව පැතිමීම ලා පපොත්වෙන් දායකත්වය දරන්නේ ජනවාරි පළමුදිනති යෙදුණු තමස්සු තුන්විනී ජන්වදිනය නිමිත්තෙන් එ පිළිබඳවත්ස හිපත් කරමෙන්ම කලවාන දෞගල දෙල්ගොඩ ජනපදේ දම ප්‍රීතිආරාමයේ දම ප්‍රීති සිල්මෑණයන් වහන්සේ. අදදින්ට ඒදෙන සුභාශනී ගුණපාලදීනයගේ හතලි සයිවන උපන්දිනය සහ. ්‍රවාරිද හට නිදිට ේදෙන ශ්‍රමලත් පරශාචාරණ කුසුමා සෝමවීර සොයිරයගේ අනුවිනිී උපන්තිනය සම්හමෙන් ඒ දෙෙනට නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්තිනයක් සංහා සුභාශේෂණ එක්කිරීමට සුජීවත්ව සිද සිළුම් ඥාතීන්ට එම පවුල්ල දරුවන්ට අශුවාද කිරීමට දෙපානශයේ මේගේ සිළුම ඥාතීන්ගේ සංසාර ගමන සුගති ගාමයවීමම් පිෙනනිසා ආශිරවාද කිරීමට පිටල ත්‍රීස දර්ශනාාම හාරස්ථාන, රෝගීතත්වය ඩසෙන මාර්පන පංඥාලෝක නායක ස්වාමි වහන්සේට චරජීවනය ප්‍රාර්ථනා කිරීමට දායකත්වය දරන්නේ. කිරියල්ලේ පිටවල සොමිකුසුම් පවුලේ එන්මෙන් ගුණපාල පේමවතී බමුණු සිංහ සහ හමා ධර්මසිරයාන පවුලේ සලුඥාතයෙන්. කුඩා වස්කඩුව පොකුණුවත්ත පදිංචිුව සිට මීට මාස හයිකට පෙර එනම් දෙදහස්විසයක අගෝස්තු දාහත්වන දින පරලෝ සපත්. විශ්්‍රාමික පාඨශාලාචාරණී කරුණාමුණි පත්මා විජේ සිංහමෑණයන් වහන්සේට. උතුම් නිර්වාණවබොෝදේ පෙනිසත් දේශි කැනන් වහන්සේටද සුජීවත්තුව වෙසෙනඊ.ස් සොයිසාපාණත් වහන්සේටද. තමන්ටද උතුම් නිවන් අවබෝධය පිෙනස්ස මෙම ධර්මදේශනා දායකත්තුවේ උපනිස්ශ්‍රේ වවා ප්‍රාර්ථනාවෙන් දායකත්වය දරනවා කොඩාවස්කඩුව පොකුණුවත්ත පදංචි යුරාජ් පත්මින් සොයිසා මහත්මා ඇතුළු හම පවුලේසලු දෙෙනනා. මීට වසර හතරකට පෙර එනම් දෙදහස් දහටේ පෙබරවාරේ හයි වෙන දින අවහවක් ප්‍රාප්තුූ කරලයින් අතුකෝරල මෑණයන්ට පුනන මෝදනා කිරීම සඳහා. ඉක්මන් බවයකද මේ පම් බලයෙන් සසරකිෙලවර අමාමහා නිවන්සුව අත්වේ වයි ප්‍රාර්ථනාවෙන් දායකත්වය දරන්නේ නොගෙගොඩ මිරිහාන පරණ කොට්ටාව පාරය පදිංචි සීතා සීනාධහිර ඇතුරු සීනාධිර පවුලේ දෝපපුතුොන්. මලල්පොලහ ශ්‍රී ශෛල තලාරාම ආධිපති පූජනීයේ, විල්ගමුයේ රතන සාරස්වාමීන් වහන්සේ ප්‍රධාන වැඩවාසේ කරන ස්වාමින්ත්‍රණන් වහන්සේලාට දේර්ගෞශ පැතීමට. යටියන්තුට එගොඩ මල්පොල පදිංචි රන් මැනිකාමෑණයන්ට එදුක් නීරෝගී දේර්ඝාශ ප්‍රාර්ථනා කිරීමට. පරලෝ සැපත් ආර් ජයසයන ආර් ස්වමිපාලපියවරුන්ට හා, ආර් ධයාරත්න ආර් දයාවතී කිත්සිරි නිර්ල යන දරුවන්ට පිහන් මෝදන් කිරීමට. මල්පොල, කන්නන්තොට ගම්පහ උඩුව අනුවාාධ ප්‍රදේශයන්හි පදිංචි, සුල ඥාතින්න්න ඇතුළු ලංකාවාසේ ලෝකවාසසිල දෙනාටම ෙ ප්‍රාර්ථනා කිරීමට දායකත්වය දරන්නේ. වැටියන්තුොට එගොඩ මලල්පොල පදිංචි රන්මනිිකා මෑණයන්. වැල්ලවත්තේ හැම්ඩෙන් පටුමග අංක අනුතුනෙහි වාසේ කොට එංගලන්තේ පදිංචිට ගොස් එහිදී දෙදහස් දහත් වනේ පෙබරවාරි මස දහත්වන දින පරලෝසපත්. පල් ප්‍රනාාන්දූ සහොදරයටත්. ඇගේ ස්වම්පුරුෂයාවූ ගාමිනේ ප්‍රාන්තු මහත්මාට. මවපියන් වන ඒම නිස් ප්‍රණන්දු මහත්මට සහ ඇක්නස් ප්‍රනාාදු මහත්මේයටත්. සහෝදරයන් තිදෙන වන, පසි නෙවිල්සාහ ෝල්ට මහත්තුරුන්ට. සහෝදරියන් වන ගලඩි සහ මොරීන් මහත්මීන්ටත් පින්හන මෝදනා කිරීම පිණිස දායකත්වය දරන්නේ වැල්ලවත් හැම්ඩන්ටුමගේ පදංචී ෆ්‍රීඩා ප්‍රනාන්දු සහ රක්මිණ චන්ද්‍රසයන යන පෙරිසේ. තම ජන්වදිනය සිහිපත් කරමෙන් තම පරළුවූ සැපත්ස්වාම්පපුරුෂයා දෙමවපේද දෙපලට සහ සිලු ඥාතීන්ට පින්ං අන මෝදන් කිරීමට. දර මනුපුරන්ටෙත් පාර්තනා කිරීමට සු දිනාටම රෝගී සවය ප්‍රර්ථනා කිරීම බලාපොරොත්වන් දායයිකත්වය දරන්නේ පිටිගල දකුණු පිටිගල පදංචි එ මේ නන්ද සේලේ මහත්මියය. දෙදහස් විසිදකේ පෙබරවාරි දහන දින කොවිට රෝගී තත්ව හේතුවෙන් මියගේ ආර්ද මසලි නාදරනියය මෑනයන් සුගතියකයි පපිදී බවකතරින් නෙතරවේ නිවසෝ ලැබීම පිණිස මෙම ධර්මදේශනාවේ දායකත්වෙන් ලැබෙන පින පාර්මීතාවක් වවායි පතීමටත් වසර දාසයකට පෙරමියගේ, ආ රත්න ජයිසිරිපියානන්ටද මේගේ පවලී සිලුම් ඥාතීන්ටද නිවස්සෝ ැබීමට මේ පින පාර්මිතාවක්ම වේවායි බලාපොත්තුවෙන් දායකක්තුවය දරන්නේ. ජයසිරි නිවස මොරදන උදු ගොට පදිංචි. නයිනිතු ශාරිකා විශාකා සුමිත්‍රා චානිකා ජයසිරි පත්ම කුමාරය යන දීනිවරුන්. දැන්පු නැන මෝදනාව සඳහා ගෞරුණණය දේශ කැනන් වහන්සේට ආාධනය. ඉහත නම් කියීන ලද, ඒ සියලූම ඥාතිවරුන් නමින් මේ පර්ලෝගිය සියලුම දෙනාට මේ පින් අත්පත්්‍රීවා. ඒ ඇත්තැන් ප්‍රාර්ථනී ආකාරයෙන් අමා මහනිවෙනින් සනසෙත්වා කියලා අපිහැමඳනාම සාදු කියලා ප්‍රාර්ථනා කරෝ. එහෙම නං අද මෙධර්ම දේශනාව සඳහා ඉහත නම් කියන ලද ඒ දායකත්වයන් සැපයු අපේ ඒ මෙහිණින් වහන්සේ ඇතුළු පිංවත් පිරිසට විශේෂයම ඒඇත් අන්ට නිදුක් නීරෝගී බහවෙල්ල බේවා. එවාගේම අල්පේෂාකය මහේෂාක දෙවනට මේ පුුණ සම්භාරධර්මයන් අනුමෝදම් වේවා. එවාගේම නමින් මේ පර්ලෝගිය ඒ ඥාතිවරුන්ට මීපින් අත්පත්වේවා ඒ ඥාතුරුන් හැම දෙනම් ප්‍රාර්ථනය ආකාරයෙන් අමාමහ නිවැනින් සනසෙත්වා කියල සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.ඒවාගේම ඔබ හැම දෙනාටමත් චිර ජීවෙනය සලසේවා. දදුක් නෝගි මාවව ලබේවා විශේෂයම මේ වර්තමානයේ මූන දෙන මේ මාරාන්ත්‍රය කොයිඩ් වරිසි අතමි දෙන්නට මේ පුන්න ශක්තිය ඔබ හැම දෙනාටම ආරක්ෂකශක්තියක් බවට පත්වේවා කෙලවර හැම දෙනට බුදු පසේ බුදු මහරහතන් වහන්ස වෙලාසි නිී සැහහි පැමණවදාල. ඒතුන් අජරාමර සංඛ්‍යාතු අමාමහනිවෙනින් සැසෙන්නට මෙම ධර්මාණ සංයන් හේතුවාසනාව වේවා කල සසාදුක ප්‍රාර්ථනකරම අිදවන්ට පින් දෙ. ආකා සට්හාාච බුම්මට් හා දීවා නාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිිත්වා චිරඩක් කන්තුු සාසනං ආකා සට්හාච බුම්මට්හාා දේවා නාගා මහිදදිිකා පු්ඥන්තං අනුමෝදිිත්වා චරන්ඩක් කන්තු දේශනං අකා සට්hාච බුම්මට්හාා දේවා නාගා මහිදදිිකා පුඥන්තං අනුමෝදිත්වා චිරගඩක් කන්තු මං පරති සාධෝසාදෝසා. එම ධර්මානු ශාසනාව පැවත්ව වේ. කොරුනෑගල මිංහෙට්ටිය නිසල තැන්න සමාධී වනසෙනසුනේ ප්‍රධාන අනු ශාසක ෆ්‍රිපිටකවේදී පුරාවිද්‍යා ශාස්ත්‍රපති පූජනීය බෝගමුල්ලේ සුමන ස්වාමීන්ත්‍රණම් වහන්සේ. වහන්සේට නිදුක්ටියරෝක සු චිරිජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාධකාරයක් පවත්වමු. සාධෝ සාධෝ සාධ. ත්තිවන් ර් දේශාව දායකත්ව ලාගත හැකි තා කරන්න බින්ද අයි දෙකයි හැටන ෑ හත්ත එකයි රකතනාන්ගේට ධර්මදේශනාවේ කැර පපටියයක්කෝ සංයුත්ත තයක් ලබාගන්නේ නම් කතා කරන්න, බිඳදු අයිකයිකයි තිහයි හත්සසිර්දධහය යසෝ දෙක දුරකතනාගේට, ඔබට තෙරවන් සරණයි.